සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් නමුත් මේ මොහොතේ දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමි වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ ත්‍රිපිටකයටම අනුකූලව මේ ප්‍රාර්ථනාව කොහොම මුදුන්පත් කරගන්නවද කියන කාරණාව මුල් කරගෙන කෙරෙන ධර්ම දේශනා මාලාවේ තවත් එක දේශනාවක් තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. ප්‍රාර්ථනාව කියන කාරණාව මුල් කරගෙන සිදු කරන 9 වෙනි ධර්ම දේශනාවයි අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි මේ ධර්ම දේශනාවේදී මේ දස වස්තුක සම්මා දිට්ඨිය කියන කාරණාව අද සාකච්ඡා කරන්න කල්පනා කළා. මේ දස වස්තුක සම්මා දිට්ඨියෙන් කරුණු දෙකක් 8 වෙනි දේශනාවේදී සාකච්ඡා කළා. ඒ අක්ති දින්නම් සහ අක්ති ඉට්ටම් කියන කාරණා දෙක. අද සාකච්ඡා කරන්නේ 3 වෙනි කාරණාවෙන් පටන් අරගමු.
තුන්වෙනි කාරණාව තමයි මේ අත්ති හුතං කියන කාරණාව. සම්මාදිට්ඨි 10ක් ලෝකේ තියෙනවා. ඒක බුදුවරු පහළ වෙච්ච කාලෙටත් බුදුවරු නැති කාලෙටත් මේ ලෝකේ පවතින සම්මාදිට්ඨිය. කාන්‍ය සම්මාදිට්ඨියෙන් යුක්ත පුද්ගලයාට තමයි මේ බුද්ධ ධර්මයේ මනාව තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට. තමන් කරන හැම පින්කමක්ම හරියටම මුදුන්පත් කරගන්න පුළුවන් වෙන්නේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට. මනාව ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙන්නේ එවන් පුද්ගලයෙකුටමයි. එමනම් අත්ති දින්නම් දුන්දේහි විපාක ඇත. ඒක භාග්‍යතුන් වහන්සේලා ඇති නැති කොයි කාලෙටත් එහෙමයි දානීය විපාක තියෙනවා. යමෙක් දුන්දේහි විපාක නැත කියලා කතා කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. අත්ති ඉත්තං කියලා කියවේ මහා පූජාවේ විපාක ඇත. තව කෙනෙක් කියනවා නම් මහා පූජාවේ විපාකයක් නැහැ කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. මේ මහා පූජාව කියලා කියවේ ඒ කාරණාව අපි කලින් දේශනාවේ සාකච්ඡා කළා. එතකොට අද දේශනාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අත්ති හුතං කියන කාරණාව. මොකද අත්ති හුතං කියලා කියන්නේ? පින්නතේ දන් දුන්නහම මේකේ මහා විපාකයක් තියෙනවා. ඒක අපිට කවුද දේශනා කළේ? බුදුරජාණන් වහන්සේමයි දානේ විපාක පිළිබඳව දේශනා කළේ. නමුත් තවත් සමහර කෙනෙකුට දානේ විපාක තියෙනවද කියලා සැක හිතෙන්න පුළුවන්. අපි දන් දුන්නහම ආනිසංස තියෙනවද? ඊළඟ භවයක විපාක හම්බ වෙනවද? ඊළඟ භවයට මේකෙන් කොටසක් නැත්තම් මේ දීමනාවෙන් කොටසක් ලැබිලා මීට වඩා අපිට ලැබෙනවද කියන කාරණාව පිළිබඳව සැක ඇති වෙන්න පුළුවන්. ඒ කාරණාව පැහැදිලි කරන්න අපි කරුණක් දෙකක් සිහිපත් කළොත් අපි ගාව ලොකු විශ්වාසයක් තියෙනවා. අපි පිට රටක හිටියනම් ලංකාවේ ඉන්න කට්ටියට මුදල් එවන්න අපි එහෙන් පාවිච්චි කරන්නේ බැංකු ක්‍රමයක්. අපි තව කෙනෙකුට මුදල් දෙන්න කොච්චර අකමැතිද? තව කෙනෙකුට මුදල් දෙන්න කොච්චර බයද? ආපහු ලැබෙයිද දන්නේ? දෙන්නම් කියපු කාලෙට දෙයිද දන්නේ? සදහටම නොලැබෙයිද දන්නේ? ඒ නිසා අපි සමහර වෙලාවට ඒක තව වෙන මොනවා හරි ඒගොල්ලන්ගෙන් ඉල්ල ගන්නවා. ඒක ලියමනක් ලියා ගන්නවා අස්සම් කරලා. එහෙම නැත්නම් ඔප්පුවක් tirappuwak ඉල්ල ගන්නවා. ඒ වගේ මොනවා හරි කරගෙන තමයි මේ විශ්වාසය ඇති කරගන්නේ. අද අපි බැංකුවට ගියහම බැංකුවේ ඉන්න අය අපි කවදාවත් දැකලත් නැහැ, අඳුරන්නේත් නැහැ, හිතවත්කමකුත් නැහැ. ඒ වුණාට අපිට විශ්වාසයක් තියෙනවනේ මුළු ජීවිත කාලෙම දුක් විඳලා හොයාගත්ත මුදල් ටික අපි ගිහිල්ලා බැංකුවේ ඉන්න අයට දීලා එනවා. අපිට කිසියම් සැකයක් තියෙනවද මේ මුදල් ලංකාවට යයිද කියලා? සැකයක් නැහැ, පූර්ණ විශ්වාසයක් තියෙනවා. බැංකුවට මුදල් ටික දීලා අපි එළියට ගිහිල්ලා ලංකාවේ ඉන්න අයට මෙහි ඉන්න අයට ඇමතුමක් දෙනවා, පණිවිඩයක් තියෙනවා, ඔව් මං මුදල් දාලා තියෙනවා ගිහිල්ලා ගන්න කියලා. එතකොට මොන තරම් විශ්වාසයක් එතන තියෙනවද බැංකු ක්‍රමයේ පිළිබඳව? ඒ හින්දා එහෙන් මුදල් දාපුවම මෙහෙන් ගන්න පුළුවන්. එතකොට අපි තවත් පිට රටක ඉන්නකොට ඔය මහ ගොඩක් බඩු අරගත්තාම අපි ඒ බඩු ගෙනහිල්ලා නැවත දාන්න කටයුතු කරනවා. එතකොට නැව මෙහාට ඉන්නේ මාස ගානකට පස්සේ. හැබැයි අපි දන්නවා අපි දාපු බඩුම කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම අපිට හම්බ වෙනවා. එතන ලක්ෂ ගානක බඩු වෙන්නත් පුළුවන්, කෝටි ගානක බඩු වෙන්නත් පුළුවන්. නමුත් අපිට හොඳ විශ්වාසයක් තියෙනවා එහෙන් බඩු දාපුවම මෙහෙන් හම්බ වෙනවා කියලා. ආන් ඊට වඩා සිය දහස් ගුණයකින් එහා ගියපු ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ අත්ති හුතං කියලා. මේ ජීවිතෙන් දන් දුන්නහම ඊළඟ ජීවිතෙන් ලැබෙන ක්‍රමයක්. නමුත් ඒක හුඟක් දෙනාට විශ්වාස නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෙහෙන් දුන්නහම ඊළඟට ලැබෙන්නේ ඊට වඩා හුඟක් වැඩි වෙලා. ඒක උදාහරණයක් පැහැදිලි කරුවොත් මේ දක්ෂිනා විභංග සූත්‍රයේ තමයි මේකට අපූර්ව ධර්ම කාරණා පැහැදිලි කරලා තියෙන ශ්‍රේෂ්ඨ සූත්‍රයක් වෙන්නේ. එයි පැහැදිලි කරනවා පෞද්ගලික දාන 14ක් පිළිබඳව. සාංගික දාන 7ක් පිළිබඳව. එතකොට මේක පෞද්ගලික දානයක් ගැන සඳහන් කෙරුවොත් තිරිසන් සතෙකුට ආහාර වේලක් දුන්නොත් එක වේලයි. අපිට ඒක ಗುಣ වෙලා ඊළඟ ජීවිතේ කොච්චර විපාක හම්බ වෙනවද? අනාගත ජීවිත 100කට ආහාර හිඟ නැහැ. දැන් අර තිරිසනාට අපි කෑම වේල් 100ක් දීලාද? එකක් දුන්නහම අනාගත ජීවිත 100කට ආහාර ලැබුවා කියලා දේශනා කළේ. එතනින් ඉහළට එනකොට පෞකාර මිනිහෙක් දුස්සීල මිනිහෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් කවුද ඒකට මේ දුස්සීල මිනිස්සු කියලා කියන්නේ? කායික සංවරයකුත් නැහැ, වාචසික සංවරයකුත් නැහැ, මානසික සංවරයකුත් නැහැ. තිසරණක් නැහැ. එහෙම අයට කියනවා දුස්සීල අය කියලා. එහෙම මිනිස්සෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000කට අපිට කෑම හම්බ කළා වෙනවා. ඊළඟට පෘතජන සීලවන්ත. සමහර වෙලාවට මේ පෘතජන සීලවන්ත කියන කෙනාට තිසරණේවත් නැහැ. ඒ වුණාට අපි ගමේ ගෙදර ඉන්නකොට සාමාන්‍යයෙන් කියනවා හොඳ මිනිහෙක් කියලා. එතකොට අපිට හොඳයි මේ මිනිහයා.
හැබැයි අපි ආර්යෝ නෙමෙයි. අපි තාම ආර්ය තත්ත්වයට ආපුවයි නෙමෙයි. අපි තාම පුතඥයි. ආන් ඒ හින්දා අපිට හොඳ අය පුතඥ සීලවන්ත. ඒගොල්ලෝ අපිට හොඳයි. හැබැයි ඒගොල්ලෝ ආර්යයන් වහන්සේලාට හොඳයිද? නෑ, ඒගොල්ලෝ ආර්යයන් වහන්සේලාට හොඳ නෑ. අපිට හොඳ වුණාට ආර්යයන් වහන්සේලා සිල්ලතුන් හොඳ අය හැටියට ඒගොල්ලෝ ගණන් ගන්නේ නෑ. ඒ හින්දා පුතඥ සීලවන්තයි. එහෙම කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත ලක්ෂක විපාක දෙනවා කිව්වා. එක වේලයි දෙන්නේ ලක්ෂක විපාක හම්බ වෙනවා. එතනින් එහාට තමයි මේ බෞද්ධයා කියන කෙනා ඉන්නේ. පෘථජ්ජන සීලවන්තයා ගාවටත් ඉන්නවා මේ පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී අය. හැබැයි ඒගොල්ලන්ටත් තිසරණ නැහැ. බොහෝ වයිට තිසරණ නැහැ. අබුද්ධෝත්පාද කාලවල අහසින් යන්න පුළුවන් ධ්‍යාන අභිඥා තියෙන අය ඉන්නවා. තිසරණ නැහැ. නමුත් සමත භාවනා ආදී දියුණු කරලා අහසින් යන්නේ. ආන් එහෙම බාහිර තවුසෙක් කියලා කිව්වේ තිසරණ නැති හින්දා. ශාසනෙ නෙමෙයි. ආන්ගේ අභිඥාලාභී පුජ්‍යලයට එක කෑම වේලක් දෙන්න පුළුවන් වුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයකට කෑම හම්බ කළා කියලායි දේශනා කළේ. අනාගත ජීවිත කෝටි ලක්ෂයක්. එතකොට මේ බාහිර තවුසකින් එහාට තමයි බෞද්ධයා ඉන්නේ. එතකොට බලන්නකෝ අපි කොයිතරම් වටිනා පිරිසක් බවට පත් වුණාද භාග්‍යතුන් වහන්සේ නිසා කියලා. බෞද්ධයා කියලා කියන්නේ නිත්‍ය වශයෙන්ම ඒකාන්තයෙන්ම තිසරණයෙහි පිහිටප් කෙනා. බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ මට කවදාවත්ම සැක නැහැ. භාග්‍යතුන් වහන්සේගෙන් තොර මට කිසිම පිහිටක්, මට කිසිම සරණකුත් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං. මේක හරියටම පිහිටන්න ඕනේ. ධර්මරත්නයෙන් තොර මට ආරක්ෂාවක් නැහැ. ආර්ය මහා සංඝයා මට කවදාවත්ම සැක නැහැ. එහෙනම් බුද්ධ රත්නේ සැක නැහැ, ධර්ම රත්නේ සැක නැහැ, සංඝ රත්නේ සැක නැහැ. මට පිහිට තියෙනවා නම් මේ ලෝකේ මේ ත්‍රිවිධ රත්නයෙන් විතරයි. ඒ නිසා අපි කියවා නත්ති මේ සරණං අඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං, ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං, සංඝෝ මේ සරණං වරං. මේ තිසරණේ හැර මට කිසි පිහිටක් නැහැ කියලා ස්ථීරවම තිසරණෙහි පිහිටියානම් ආන් ඒ තිසරණෙහි පිහිටීමම ඔහු බෞද්ධයෙක් බවට පත් කරනවා. හැබැයි මේ එකකින් හරි ඈත් වුණා නම්, එකක් හරි විශ්වාස නැත්තම් ඔහු හරියටම තිසරණෙහි පිහිටපු කෙනෙක් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔහුට එහෙනම් බෞද්ධ වෙන්නත් බෑ කියන එකයි. එහෙනම් මේ තමයි බෞද්ධයාගේ මූලිකම තැන, නිවැරදිව තිසරණෙහි පිහිටීම. යමෙකුට මේ ත්‍රිවිධ රත්නයේ සැක නැත්තම් ඔහු විතරයි බෞද්ධ. එහෙම නැත්තම් බෞද්ධ කියලා කියන්න පුළුවන්. නමුත් ඔහු බෞද්ධ නෙවෙයි. මේ තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් තවත් ඉහළයි. එතකොට තිසරණ වලින් පස්සේ තමයි පන්සිල් තියෙන. එතකොට පන්සිල් වලට වඩා හුඟක් වටිනවා තිසරණ. යමෙක් හරියටම බුදුන් සරණ ගියා නම් ඔහු නිරේකයන් නැහැ කියලා දේශනා කළේ. මේ තිසරණ මත පිහිටලා පන්සිල් ආරක්ෂා කරනවා නම් යම් කෙනෙක්. ආන් එවන් කෙනෙකුට අපි ආහාර වේලක් ලැබලා දුන්නොත් එක වේලක් කොච්චර ආනිසංස ලැබෙනවා කියලාද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අනාගත ජීවිත අසංකේයයක විපාක දෙනවා. ආන් ඒක දැනගෙනම දන් දෙන්නත් ඕනේ. එතකොට තමයි මෝහය නැති කරලා ප්‍රඥාව ඉදිරිපත් කරගෙන දන් දුන්නා කියලා සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟ ජීවිතයේ පළ දෙන දානයක් තියෙනවා. එහෙනම් ඒක විශ්වාස කරන එක සම්මාදිට්ඨිය. ඒක විශ්වාස නොකරන එක මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් අත්ති හුතං. මෙලවින් දුන්නාම පරලොවින් ලැබෙනවා. මෙහෙන් බැංකුවට දැම්මහම වෙන දිහකින් ගන්න පුළුවන්. වෙන දිහකින් නැවට බඩු දැම්මහම අනිත් දිහකින් ගන්න පුළුවන්. මේ ලෝකෙන් දන් දුන්නාම පරලෝ දිවන තරම් ලැබෙනවා. අන් ඒක තමයි අත්ති හුතං කියලා කියන්නේ. යමෙක් මේක පිළිගන්නේ නැත්නම් ඒ මිත්‍යා දෘෂ්ටිය. යමෙක් මේක දරනවා නම් ඒක සම්මා දිට්ඨිය. ඉතින් මේ තමයි තුන්වෙනි කාරණාව. දසවස්තුක සම්මා දිට්ඨියේ තුන්වෙනි කාරණාව. එතකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ මේකම තමයි. දානෙහි විපාක නැත කිව්වොත් මිත්‍යා දෘෂ්ටිය. දානෙහි විපාක ඇත කියලා බාර ගන්නවනะ ඒක සම්මා දිට්ඨිය. එතකොට මේ දසවස්තුක සම්මා දිට්ඨියේ හතරවෙනි කාරණාව. බොහොම කෙටියෙන් මේ කරුණු අපි මේ සාකච්ඡා කරගෙන යන්න. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. එතන සඳහන් කරනවා අපට ලැබෙන සැප දුක් වලට කර්මයන්ගේ විපාක හේතු වෙනවා. අපිට මේ ලැබෙන සැප දුක් වලට කර්මයන්ගේ විපාකයක් තියෙනවා. මේ ලෝකේ හම්බ වෙනවා නම් සැප. ඒ අපි කරපු කුසල කර්මයන්ගේ විපාක. ඒ කුසල කර්මයන්ගේ විපාක කියලා සඳහන් කරාම මේක ඉතා විශාල ප්‍රදේශයක් ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. කෙනෙකුට මේ ජීවිතෙන් අඩු නැතුව ආහාර ලැබෙනවා නම් පෙර ජීවිතවල ආහාර දුන්න නිසා. කෙනෙකුට මේ ජීවිතයේ අඩු නැතුව ඇඳුම් ලැබෙනවා නම් වස්ත්‍ර ලැබෙනවා නම් ඒ පෙර ජීවිතවල වස්ත්‍රත් දන් දීලා තියෙන නිසා. කෙනෙකුට මේ ජීවිතයේ හොඳ ප්‍රඥාවක් ලැබෙනවා නම් ඒ පෙර ජීවිතවල හොඳට සුවඳ පූජාවල් වාගේ දේවල් කරලා තියෙන නිසා. කෙනෙකුට මේ ජීවිතයේ අඩු නැතුව බොහෝම සැප පහසු වාහන ලැබෙනවා නම්
මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු වෙනම තියෙනවා දසදාන වස්තුවක්. ඒක වෙනම සාකච්ඡා කරන්න ඕනේ කාරණාවක්. ආන්ියේ දසදාන වස්තුවේ යානා පූජාව කියලා එකක් සඳහන් කරනවා. මේ යානා පූජාව කියලා කියන්නේ මේ පාවහන් ආගිය පූජා කරාම. එහෙනම් මේ ජීවිතෙන් දෙන දේවල් ඒ ඒ විදිහට ඒ ඒ ජීවිතවලින් අපිට විපාක දෙන ක්‍රමයක් මේ දසදාන වස්තුවක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් එතකොට මේ සැප දුක් ලැබෙන්නේ සංසාරේ කරගත්ත දේවල් එක්ක. මේ සංසාරේ අපි කරන හැම දෙයකටම අපිට ලැබෙන හැම දෙයකටම කර්මයක් සම්බන්ධයි. එහෙනම් කර්මයෙන් තොර දෙයක් ඇත්තේම නැහැ. හැම දෙයකටම කර්මයෙන් සම්බන්ධයි. හැබැයි අපේ ප්‍රඥාව සහ වීරිය අනුව ඒක වෙනස් කරගන්න පුළුවන්. අපි සමහර වෙලාවට පුරුදු වෙලා ඉන්නවා හැම දෙයම කර්මයට බාර කරන්න. මොනවා හරි වුණා නම් ඒක මගේ කර්මය. එහෙම නැත්නම් මේක වෙන්න තිබ්බ දෙයක්. එහෙම කියලා හැම දෙයම කර්මයට බාර දීලා නිශ්ශබ්ද වෙන ස්වභාවයක් තියෙනවා. නෑ, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක ප්‍රඥාවයි වීරියයි යනුව වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙම වෙනස් කරන්න බැරි නම් මේ බණ කියන එකේ තේරුමකුත් නෑ. මේ තරම් වියදම් කරලා බණ කියවන එකේ තේරුමකුත් නෑ. අපි දම් පැන්දෙනේ වගේ තේරුමකුත් නෑ. ඒක වෙනස් කරන්න බැරි නම්. එහෙනම් හැම දෙයකටම කර්මයකුත් සම්බන්ධයි. නමුත් වීරියයි ප්‍රඥාවයි නිසා ඒක වෙනස් කරන්නත් පුළුවන්. එහෙනම් ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ වෙනම දේශනා කරනවා වෙනස් කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කියලා. උදාහරණයක් හැටියට සඳහන් කෙරුවොත් මේ වැහි දවසක අපි ගමනක් යන්න තීරණය කරනවා. මේ දවස්වලම වහින බවක් දන්නවා. එළියට බහින්න හදනකොට අහසේ වලාකුළු තියෙන බවක් දන්නවා. එතකොට එයා සමහරට එළියට බැස්සහම තෙමෙනවා. ගමන යන අතර තෙමෙනවා. කියන්න පුළුවන්, හිතන්න පුළුවන් අද තෙමෙන්න කර්මයක් තිබ්බා කියලා. තෙමුනේ ඒකයි. හැබැයි එයාට කුඩේකුත් තියෙනවා. තෙමෙන්න කර්මයකුත් තිබුණා. ඒ වුණාට කුඩයක් හම්බ වෙන්න වෙනම කර්මයක් තිබුණා. ඒ හින්දා කුඩේ හම්බ වෙලා තියෙනවා. හැබැයි මම තීරණය කෙරුවේ නෑ අද තෙමෙන්න වෙයි කුඩේ ගෙනියන්න ඕනේ කියලා. එතන මොකද්ද යෙදිලා නැත්? එතන මගේ ප්‍රඥාව යෙදිලා නැහැ. තෙමෙන්න කර්මයකුත් තිබුණා. හැබැයි වැස්සෙන් බේරෙන්න කුඩේකුත් හම්බ වෙලා තිබුණා. ඒකටත් වෙනම කර්මයක් තිබුණා. ප්‍රඥාව තිබුණේ නැති හින්දා කුඩේ පාවිච්චි කළේ නෑ. එහෙනම් හැම කර්මයක්ම අපිට ඉදිරිපත් වෙලා හැම දෙයක්ම විඳින්න සිද්ධ වෙනවා. නමුත් බේරෙන්න ක්‍රමයක් තියෙනවා කියලා දේශනා කළේ ඒකයි. වීරියයි ප්‍රඥාවයි දෙකම තියෙන්න ඕනේ. අර යට තෙමෙන්නත් කර්මයක් තිබුණා. හැබැයි කුඩයක් හම්බ වෙන්න සංසාරේ වෙනම කර්මයක් කරලා තිබුණා. කවුරු හරි යන්න හදනකොට කුඩේ දෙනවා, කුඩේ අරන් යන්න වහයි කියලා. මම ඒක ආයෙත් දැනක තියලා යනවා කුඩේ ගෙනියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව ඉදිරිපත් වුණේ නැති හින්දා. එහෙනම් හැමදේම කර්මයට බාර දෙන්න බෑ. කර්මයක් තියෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒකට අවශ්‍ය මොකද්ද? වීරිය සහ ප්‍රඥාව දෙකත් ඒකට අවශ්‍යයි. එහෙනම් ජීවිතේ එළඹිච්ච බොහෝ දේවල් කුසලා කුසල ධර්මයන් නිසා වෙනස් කරගන්න පුළුවන්. අපේ ශාස්ත්‍රයේ තව කාරණාවක් සඳහන් කරනවා. මේ සඳහා ඕනතරම් කරුණු මේ ත්‍රිපිටකයේ තියෙනවා. එක දරුවෙක් අම්මයි තාත්තයි දෙන්නම දරුවත් අරගෙන ගිහිල්ලා ඍෂිවරයෙකුට වන්දනා කළා. තාත්තා වඳිනකොටත් ඍෂිවරයා දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කෙරුවා. අම්මා වඳිනකොටත් දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කෙරුවා. දරුවා ලව්ව වන්දනා කරනකොට ඍෂිවරයා නිශ්ශබ්ද වුණා. අම්මයි තාත්තා යහුවා ස්වාමීනි, ඇයි අපි දෙන්නටම ආශිර්වාද කළා, අපේ දරුවට ආශිර්වාද කළේ නැත්තේ? ඍෂිවරයා සඳහන් කළා, මේ දරුවට දීර්ඝායුෂ නැහැ. තව දවස් 7ක් වාගේ කාලයක් තුල ඉතාම කෙටි කාලයකින් මෙයා මරණයටපත් වෙනවා. අනේ ස්වාමීනි, මෙයා බේරගන්න ක්‍රමයක් නැද්ද? එහෙම ක්‍රමයකුත් තියෙනවා. මොකද්ද කියලා ඇහුවා. හැබැයි ඒක මම දන්නේ නැහැ කිව්වා. බේරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක මම දන්නේ නැහැ. ඒක දන්න කෙනෙක් ගැන ඔබ වහන්සේ දන්නවද කියලා ඇහුවා. දන්නවා කිව්වා. ඒක අපිට කියලා දෙන්න දන්න කෙනා කවුද? ඒ වෙලාවේ ඍෂිවරයා සඳහන් කරනවා, සවැත් නුවර 제තවනාරාමයේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ මෙයා බේරගන්න ක්‍රමයේ උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ මුණ ගැහෙන්නේ. මේගොල්ලෝ කිව්වා අපි කවදාවත් උන්වහන්සේ මුණ ගැහිලා නැහැ. අපි උන්වහන්සේ දන්නේත් නැහැ. අපි උන්වහන්සේ ගාවට යන්නේ ඒ හින්දා අපි ටිකක් බයයි වගේ. ඒ වාගේ හැඟීමක් ප්‍රකාශ කළා. නෑ යන්න. උන්වහන්සේ බොහොම කාරුණිකයි. ගිහිල්ලා කතා කරන්නේ උන්වහන්සේ ක්‍රමයේ කියලා දෙයි. අර වගේම දරුවත් එක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේටත් වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේත් අම්මටත් ආශිර්වාද කළා, තාත්තටත් ආශිර්වාද කළා. හැබැයි දරුවට ආශිර්වාද කෙරුවේ නැහැ. ඒ වෙලාවේ ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා, තව දින 7ක් වාගේ කෙටි කාලයයි මෙයාට අවශ්‍ය තියෙන්නේ. අනේ ස්වාමීනි, මෙයා බේරගන්න ක්‍රමයක් නැද්ද අපිට? තියෙනවා කිව්වා. මොකක් කරන්නද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මගේ භික්ෂූන් වහන්සේලා වැඩම කරවගෙන ගිහිල්ලා ඔබේ නිවසේ 7 දවසක්ම පිරිත් දේශනාවක් කරන්න කියලා.
ස්වාමීනි මං මේ කටයුතු ඔක්කොම ලෑස්ති කරන්න. මට භික්ෂුන් වහන්සේලා වැඩමවා ගන්න පුළුවන් වෙයිද කියලා ඇහුවා. ඒ වැඩේ මම කරලා දෙන්නම්. අනික් කටයුතු ලෑස්ති කරලා මණ්ඩපයක් හදලා කියන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේට මතක් කරාම භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කාරණාව සැලකලා. උන්වහන්සේලා ඒ නිවසට වැඩම කරලා පිරිත් දේශනාව කළා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අන්තිම දවසේ මමත් වඩිනවා කියලා. එතකොට මොකද්ද දරුවට තියෙන නරක කල දසාව? වෙසමුණි රජුරුවන්ගෙන් අවසරයක් ලබා ගත්ත යක්ෂයෙක් ඉන්නවා මනුස්ස ලෝකෙට ගිහිල්ලා මිනිහෙක් කාලා ඉන්න. ඒගොල්ලන්ට එහෙම නිතරම අවසර ලැබෙන්නේ නැහැ. කලාතුරකින් ලබා ගත්ත වරයක් ඒක. එතකොට මෙයා මනුස්ස ලෝකෙට ඇවිල්ලා හරියටම ඛණ්ඩ නියමිත මිනිසයා තමයි මේ දරුවා. නිසා හත් වෙනි දවසේ භාග්‍යතුන් වහන්සේත් වඩිනවා කිව්වා. දැන් හත් වෙනි දවසේ තමයි මේ යක්ෂයා එන දවසේ. හැබැයි මේගොල්ලන්ට වර හම්බෙනකොට වරය ලැබුණ දවසේම කනවා මිසක් පහුව දකන්න බෑ. කාලයක් වෙලාවක් දුන්නොත් ඒ වෙලාව තුල විතරයි පුළුවන්. නියමිත දවසේ භාග්‍යතුන් වහන්සේත් වැඩියා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට මහේසාක්‍ය දෙවිවරු ඒ ගෙදර වටේට පිරෙන්න පටන් ගත්තා. මහේසාක්‍ය දෙවිවරු එනකොට අර යක්ෂයාට ඉන්න බෑ එතන. මහේසාක්‍යයට ඉඩ දීලා පිටිපස්සට යන්න ඕනේ. ඒ නිසා මෙයා මහේසාක්‍යයට ඉඩ දිදි යොදුන් ගාන පිටිපස්සට ගියා. හත් වෙනි දවසේ ඉවර වුණා. යක්ෂයාට ළමයා කන්න තියෙන අයිතිය ඒ වරේ එතනින් ඉවරයි. පහුවදා භාග්‍යතුන් වහන්සේගේ මව්පිය ඇහුවා, ස්වාමීන් දැන් අපේ දරුවට ආයුෂ පිහිටියද? දැන් මෙයා දීර්ඝායුෂ්කද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දැන් ඒ කර්මය ඉවරයි. ඒක වෙනස් වුණා. ස්වාමීන් දැන් දරුවා කොච්චර කල් ජීවත් වෙයිද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 120ක් මෙයාට ආයුෂ තියෙනවා කියලා. ආන් ඒ නිසා ඒ කුමාරයාට නම තිබ්බා ආයු වර්ධන කුමරු කියලා. ආයුෂය වර්ධනය කරගත්තා. එහෙමනම් මේ යම් යම් කර්මයන්ගෙන් එළිවිච්ච දේවල් අපි විසින් කරන්නා වූ මේ කුසල කර්මයන් නිසා යටපත් කරන්න පුළුවන්. ඒ සඳහා මොනවද අවශ්‍ය? වීරිය සහ ප්‍රඥාව. අර මව්පියෝ නිශ්ශබ්ද වුණා නම් කරන්න දෙයක් නෑ. මෙයාගෙන අපු ආයුෂ එච්චර වෙන්නේ, එයාගේ කර්මය ඉවර ඇති කියලා නිශ්ශබ්ද වුණා නම් ඒ தත්ත්වයට වෙනස් කරගන්න බැක් වෙනවා. එහෙනම් වීරිය සහ ප්‍රඥාව ඒකට හොඳටම හේතු වෙනවා මේ කර්මයන් වෙනස් කරගන්න. එහෙනම් ඒකයි මෙතන සඳහන් කළේ අපිට විපාක දෙන්නේ මේ සැප දුක් වලට පෙර කර්මයක් බලපානවා. එහෙම බලපාන්නේ නැහැ කියලා කෙනෙක් කියනවනම් ඒක මිත්‍යා දෘෂ්ටිය. එහෙම කර්ම තියෙනවා. නමුත් වීරියෙන් සහ ප්‍රඥාවෙන් ඒවා යටපත් කරන්න පුළුවන් කියලා දරන එක සම්මාදිට්ඨිය. ඒක හතරවෙනි කාරණාව. ඊළඟට පින්නතුනි, එක එක්කෙනාගේ මේ ප්‍රඥාවේ ප්‍රමාණය. මේ ප්‍රඥාව කියන එකයි අපි දකින මේ බුද්ධිය කියන කාරණාවයි දෙකක්. දැන් සමහර වෙලාවට කෙනෙක් හිතනවනේ ගුවන් යානය විශාල බරකුත් පටවගෙන මිනිස්සුත් විශාල පිරිසක් අරගෙන අහසට නැගලා පැය ගණන් යනවා. තමයි පැය 15-20 යනවා. බිමට එන්නෙම නැහැ. එතකොට මේ යානාව කොහොම යනවද? මේක හදාපු කෙනාට මොන තරම් ප්‍රඥාවක් ඇද්ද? මේ තරම් උඩින්, මේ තරම් වේගෙන් මෙහෙම බරක් අරගෙන යන්න මේක හදාපු කෙනාට කොයි තරම් ප්‍රඥාවක් තියෙන පුළුවන්ද? පිළිතුරේ ඒකට කියන්නේ ප්‍රඥාව නෙමෙයි. ඒකට මොකද්ද කියන්නේ? ඒකට මේ බුද්ධ ධර්මයේ කියන්නේ සූරකම කියලා. තුවක්කුව හදාපු කෙනා. එහෙනම් එයාටත් තියෙන ලොකු ප්‍රඥාවක්. බෝම්බ හදාපු අය, ඒගොල්ලන්ටත් තියෙන ලොකු ප්‍රඥාවක්. කෙනෙක් සමහර වෙලාවට කතා කරයි මේගොල්ලන්ගේ මේ ප්‍රඥාව අනිත් පැත්ත හැරුණනම් මේගොල්ලෝ රහත් වෙනවනි කියලා. එහෙම වෙන්නේ නැහැ. මේකට කියන්නේ ප්‍රඥාව කියලා නෙමෙයි, ඒකට කියන්නේ සූරකම කියලා. ඒ සූරකමයි ප්‍රඥාවයි කියලා කියන්නේ එකිනෙකට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයක්. එතකොට ඊළඟ කාරණාව අත්ති අයන් ලෝකෝ, පස්වෙනි කාරණාව. මෙලොවක් ඇත. මේ අපි ජීවත් වෙන ලෝකයක් තියෙනවා. යම් කෙනෙක් මෙලොවක් නැත කියලා කියනවනම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. අත්ති පරෝ ලෝකෝ, පරලෝක කැත. සමහර කෙනෙක් කියනවා පරලෝක නැත. ඔක්කොම දේවල් මේ ලෝකෙමයි තියෙන්නේ. ආයි මරුණට පස්සේ උපදින දිහක් නෑ, මේකෙන් ඔක්කොම ඉවරයි. අර සත්ශාස්ත්‍රවරු අතර හිටපු සමහර අයත් කිව්වා පරලෝක නෑ කියලා. ඒ නිසා විඳින්න තියෙනවනම් සැප හොඳින් හෝ නරකින් ඒ සැප පුළුවන් තරම් මේ ලෝකෙම විඳගන්න කිව්වා. ණයට අරන් හරි ගිතෙල් කන්න කිව්වා. එහෙම නැත්නම් ආය උපතක් නෑ. මේක පළවෙනි එකක් මේකමයි, අන්තිම එකක් මේකමයි. ඒ හින්දා ආය පරලෝක ආය උපතක් නෑ කියලා සඳහන් කළා. එහෙම සඳහන් කරනවා නම් ඒක මොකක් කියලාද දේශනා කළේ? ඒක මිත්‍යා දෘෂ්ටියක්. පරලෝක තියෙනවා. සත්වයා මෙලව රැස් කරගත්ත කුසලා කුසල ධර්මයන් අතර ඔහුට තීරණය වෙච්ච ඊළඟ භවයක් තියෙනවා. ඒක තමයි හයවෙනි සම්මා දිට්ඨිය. එහෙම එකක් නෑ කියලා තීරණය කරන එක මිත්‍යා දෘෂ්ටියක්. අත්ති මාතා, හත්වෙනි එක. අම්මා කියලා කෙනෙක් ඉන්නවා. සමහර කෙනෙක් කියනවා එහෙම කෙනෙක් නෑ. ඔය ඇතම් බ්‍රාහ්මණ දර්ශනවල එහෙම සඳහන් කරනවා එහෙම කෙනෙක් නෑ. අම්මා කියලා විශේෂ කෙනෙක් නෑ. ඇත්තටම අම්මා කියලා විශේ෷ කෙනෙක් නැද්ද එතකොට? අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. අම්මා කොච්චර ගරුයිද? අම්මා කොච්චර ශ්‍රේෂ්ඨයිද? අම්මා කොයිතරම් උත්තරීතරද? භාග්‍යතුන් වහන්සේ කරුණික හැදලි කෙරුවා. මේ ලෝකේ ඉන්න කාන්තාව කොච්චරක් ඇද්ද?
ඒ කාන්තාව ඔක්කොම මරලා වුත් අපිට මොන වගේ අකුසලයක්ද තියෙන්නේ? ප්‍රාණඝාත අකුසලයක්. ඒ කාන්තාව ඔක්කොම මරුවාම අපිට තියෙන්නේ ප්‍රාණඝාත අකුසලයක්. ඒ වුණාට අපේ අම්මා මැරුවොත් එහෙම වුණොත් මොන වගේ අකුසලයක්ද? ඒක ආනන්තරී පාප කර්මයක්. ඒ කියල කියන්නේ නිරයෙන් නිදහස් වෙන්නම බෑ. හැබැයි මේ ලෝකේ ඉන්න කාන්තාව ඔක්කොම මරලා හරි ඊළඟ භවෙන් සමහර විට නිරයෙන් නිදහස් වෙන්න පුළුවන් ඒ කර්මය වෙනස් කරලා. එහෙම වෙන්නේ නැති නිරේට යනවා. නමුත් ඒක අනිවාර්යයෙන්ම අවීචයට ගෙනියන කර්මයක්ද? නෑ, මහා නිරයන්ගේ ලොකුම නිරේ තමයි අවීචය. ආයුෂත් ඊටාම වැඩි, දුකත් ඊටාම වැඩි, අන්තර් කල්පයක් එහි ඉන්න ඕනේ. ඒ කියන්නේ මනුස්ස වර්ෂ වලින් සඳහන් කෙරුවොත් මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000 තමයි අන්තර් කල්පයක් කියලා. කියන්නේ මනුෂ්‍ය වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000. ඒ තරම් දීර්ඝ කාලයක් අවීචයේ ඉඳ වෙනවා. එතනින් නිදහස් වෙනවා කියලාම කියන්නත් බෑ. ඒ එක අම්මා මරාපු නිසා. ඒක මහා පාප කර්ම වලින් එකක්. මහා පාප කර්ම පහක් තියෙනවානේ. අපි එව්වටනේ පංචානන්තරීය පාප කර්ම කියන්නේ. එව්වගෙන් එකක් අම්මා මරණ එක. නමුත් අනික් කාන්තාව කවුරු මැරුවත් ඒක අනන්තරීය වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් මගේ අම්මා තරම් මට වටින්නේ නැහැ. සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨද? සකදාගාමීන් වහන්සේ, අනාගාමීන් වහන්සේ එහෙම කෙනෙක් නැසුවොත් ඒක මහා බරපතල අකුසලයක් වෙනවා. ඒ වුණාට ආනන්තරී පාප කර්මයක් වෙනවද? අනාගාමීන් වහන්සේ මොන තරම් ඉහළ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක්ද? ඒක ඉතා බලවත් විදිහට විපාක දෙනවා. අපේ අම්මා බොහොම දුස්සීල වෙන්න පුළුවන්, මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්. නමුත් අම්මා මරණ එක ආනන්තරී පාප කර්මයක්, අනාගාමීන් වහන්සේ නැසෙන එක ආනන්තරී කර්මයක් කියලා දේශනා කරලා නැහැ. එහෙනම් අම්මා කියන කෙනා කොච්චර ගරුයිද? ඒ කාරණාව ධර්මයේ තුලින්ම දකින්න ඕනේ. මොකද මට ජීවිතය දුන්නේ නිසා. මේ ලෝකේ මං කැමතිම දේ තමයි මගේ ජීවිතේ. ඒක මට ආරක්ෂා කරලා දුන්න කෙනා අම්මා. ඒ නිසා මුළු ජීවිත කාලෙම අම්මට සාංසාරිකව පවණයි. ජීවිත දාණය මට දුන්න හින්දා. ඕනනම් මව් කුස ඇතුළෙත් මරලා දාන්න තිබුණා. එළියට එන්න කලින්ම මරන්න තිබුණා. එහෙම දේවල් ලෝකේ ඕනතරම් වෙනවා. අපි මේ කතා කරන තත්පරය ඇතුළෙත් කී දෙනෙක් කුසවල් ඇතුළේ දිය වෙනවද? කී දෙනෙක් ගබ්සා කරලා එළියට දානවද? අපේ අම්මා එහෙම කළේ නෑ. එහෙම නොකරපු නිසා තමයි ඔබයි මමයි මෙතන ඉන්නේ. එහෙනම් අපි අම්මට මොනතරම් ණය ගැතිද? ආන් ඒ හින්දා සමහර කෙනෙක් නම් අම්මගේ වටිනාකම නොදන්න හින්දා අම්මා ඇසුරු කරන්නේ හරියට යෙහෙලියක් ඇසුරු කරනවා වගේ. හැබැයි රැස් වෙන පාප කර්මයේ කොච්චරද කියලා තීරණයක් නෑ. අම්මගේ වටිනාකම නොදන්න නිසා සමහර කෙනෙක් අද අම්මට කතා කරන්නේ ඔයා කියලා. භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කළා ඒක මහත් වූ අකුසල් රැස් වෙන වචනයක් කියලා. අම්මා ඊට වඩා බොහොම ගරුයි. අම්මා ඒ තරම් පූජනීයයි. අම්මා හැම වෙලාවෙම ඉහෙලින්ම ජීවත් වෙන්න ඕනේ අපි නම්. මුදුන් මල් කඩක් වගේ අම්මා දකින්න ඕනේ. භාග්‍යතුන් වහන්සේට ගරු කරන තරම් අම්මා ගරු කරන්න වටින්නේ නැති වුණාට අපිට අම්මා කියලා කියන්නේ තවත් බුදු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ ගැන සමාන කරලා නෙමෙයි එහෙම කතා කරන්නේ. නමුත් ජීවිතය දුන්න නිසා අපිට අම්මත් එක්ක අර විදිහට කතා බහ කරන්න බෑ. අත්තිමාතා අම්මා කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. විශේෂ කෙනෙක්. එහෙම කෙනෙක් නෑ කියලා කියනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. තාත්තා කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. අම්මා වගේම තාත්තත් විශේෂයි. දුස්සීල වූ තාත්තා මරණයට පත් කෙරුවොත් ආනන්තරී පාප කර්මයක්. නමුත් මුලින් කතා කළා වගේ අනාගාමී වහන්සේ නමක් මරණයට පත් කළත් ඒක ආනන්තරීයයි කියලා දේශනා කරලා නෑ. එහෙනම් අක්ති මාතා, අක්ති පිතා, අක්තිනි සහ අටවෙනි සම්මා දිට්ඨිය. නමය අක්ති සත්තා ඕපපාටික. මොකද මේ අක්ති සත්තා ඕපපාටික? ඕපපාටිකව උපදින සත්වයේ කැත. අම්මෙක් නැතු, තාත්තෙක් නැතු ඉපදින සත්වයේ ඉන්නවා. ඒ කාරණාව ධර්මයෙන් දේශනා කරනවා. අපිත් ඒ කාරණාව හොඳට දන්නවා. දෙවියෝ අම්මෙක් තාත්තෙක් නැතුව උපදින අය. බ්‍රහ්මයෝ අම්මලා තාත්තලා නැතුව උපදින අය. අපේ සත්ත්ව ලෝකෙත් අපි දකින්නේ නැද්ද මවික් පියෙක් නැතුව උපදින ඕපපාතික සත්වයෝ? එහෙමයි මේ සත්ත්ව ලෝකෙත් තියෙනවා. මනුස්ස ලෝකේ මිනිස්සුය අතරත් ඕපපාතිකව පහළ වෙන සත්වයෙක් ඉන්නවා. අම්මෙකුත් නැතුව, තාත්තෙකුත් නැතුව, කිසියම් සම්බන්ධයක් නැතුව උපදින මිනිස්සුයෝ ඉන්නවා. එක උදාහරණයක් අඹපාලි. අඹපාලිට අම්මෙකුත් නැහැ, තාත්තෙකුත් නැහැ. අඹ ගහක් ළඟ ඉබේම පහළ වෙනවා ඕපපාතිකයි. එහෙනම් ඕපපාතික සත්වයක් ඇත. ඊළඟට ඕපපාතික සත්වෝ නිරේත් ඉන්නවා. අපාය ඉපදෙන්නේ දෙමව්පියෝ නැතුව. සමහර ප්‍රේතයොත් ඉන්නවා ඕපපාතික සත්වයෝ. නමුත් පොක්කර සාති බ්‍රාහ්මණය අම්මෙකුත් නැහැ, තාත්තෙකුත් නැහැ. හැබැයි ඕපපාතිකත් නෙමෙයි. නෙළුම් මලක උපදින්නේ සංසේදජයි. එතකොට ඕපපාතික සත්වයේ නෙමෙයි සංසේදජ උපතක් තියෙන්නේ. මහා පදුම දේවිය ඕපපාතික නැහැ. මහා පදුම දේවියත් සංසේදජයි. ඒත් නෙළුම් මලක උපදින්නේ. ඉතාම ලස්සනයි. සංසාරී කරපු වෙනම ප්‍රාර්ථනා. පින් කරලා
ප්‍රාර්ථනාම කළා මව් කුසක උපදින්න එපා කියලා. ආන් ඒ නිසා මව් කුසක උපදුවේ නැහැ. බොහොම ලස්සන රූප, බොහොම ලස්සන පෙනුම. පොක්කර සාති බ්‍රාහ්මණයා සඳහන් කරනවා හරියට මේ දෙව් නගරයක ඔසවපු තොරණක් වගේ කියලා. තාම ලස්සන රූපයක් තිබුණේ. මහා පදුම දේවියත් ඒ වගේ. එහෙනම් ඕපපාතික සත්‍යයේ ඇත. යම් කෙනෙක් ඕපපාතික සත්‍යයක් නැහැ කියලා සඳහන් කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. 10 වෙනි කාරණාව අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවීදෙන්ති. එහෙනම් මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා જાතියක් ඉන්නවා. බුදුවරු නම් විශේෂ උත්තම පිරිසක් මේ ලෝකේ ධාම කලාතුරකින් පහළ වෙනවා. මේ කාරණාව පිළිගන්න. අපිට වඩා බොහෝම වීර්යය වඩලා, අපිට වඩා බොහෝම උත්සාහ කරලා මිනිස් ඇහෙන් දකින්න බැරි දේවල් ඇහෙන් බලන්නේ නැතුව මනසින් දකින්න අය. මිනිස් කනින් ඇහෙන් නැති දේවල් කනින් අහන්න නැතුව මනසින් අහගන්න අය. ආන් ඒ වගේ පිරිසක් ලෝකේ ලෝක පහළ වෙනවා. හැබැයි ඊටාම කලාතුරකින් බුදුවරු කියලා පිරිසක් ලෝකේ පහළ වෙනවා. සමන බ්‍රාහ්මනා. කවුද මේ සමන බ්‍රාහ්මනා කියලා කියන්නේ? ශ්‍රමණ කියලා කියන්නේ පව් නැත්තටම නැති කරලා යටපත් කරලා ඉන්න අය. ශ්‍රමණ කියලා කියන්නේ පව් යටපත් කළ නිසා සමන. බ්‍රාහ්මණ කියලා කියන්නේ බාහිත පාපී. සමන පාපී පව් යටපත් කළ නිසා ශ්‍රමණ, බාහිත පාපී පව් දුරස් කළ නිසා බ්‍රාහ්මණ කියලා කියනවා. එහෙමනම් පින්නතුනි මෙන්න මේ සම්මා දිට්ඨිය යම් කෙනෙකුට නැත්තම් ඔහුට කවදාවත් චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨියට එන්න බෑ. යම් කෙනෙක් ගාව මේ සම්මා දිට්ඨිය තියෙනවා නම් ආන් ඒ පුද්ගලයාට තමයි චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න පුළුවන්. යම් කෙනෙකුට චතුරාර්ය සත්‍ය දේශනා කරනවා නම්, බුදුදහම දේශනා කරනවා නම්, බුද්ධ ධර්ම උගන්වනවා නම්, මෙන්න මේ දසවස්තුක සම්මා දිට්ඨියෙන් තොරව මිත්‍යා දෘෂ්ටික පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඉස්සරලාම උගන්වන්න ඕනේ දසවස්තුක සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය උගන්වලා මේක පිළිගත්තට පස්සේ තමයි බුදුදහම උගන්වන්න ඕනේ. මේක උගන්වන්නේ නැතුව එයාට බුද්ධ ධර්ම උගන්වලා වැඩක් නැහැ. එයාට තින් තින්ද බෑ. ආන් ඒ නිසා මේ සම්මා දිට්ඨිය නැත්තම් චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය කොහොමවත් ඇති වෙන්නේ නැහැ. ආන් ඒ නිසා පින්නතුනි සඳහන් කළා මේ සම්මා දිට්ඨික වීම අතිශයින්ම සංසාරේ ප්‍රාර්ථනා කරන්න ඕනේ. පින් කර කර පින් කර කර සම්මා දිට්ඨික වන්නෙම්වා කියන ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. එහෙම නුනොත් අපිට හරියට වරදින්න පුළුවන් මේ සංසාරේ. ඒ තරම් භයානකයි. පාරමිතා පුරලා ඉවර වෙලත් මුගලන් මහරහතන් වහන්සේට වැරදුනා. ඇයි? මනාව සම්මා දිට්ඨිය තිබුණේ නැති නිසා. සංසාරේ පින් නැති කෙනෙක්ද? නෑ, අප්‍රමාණ පින් කරලා තිබිච්ච කෙනෙක්. පාරමිතා පුරලා ඉවරයි අග්‍ර ශ්‍රාවකෙක් වෙන්නේ. වැරදුනා කොතනද? කකුසඳ බුදුරජාණන් වහන්සේටත්, උන්වහන්සේගේ භික්ෂූන් වහන්සේලාටත් කරදර කරලා අවීචියේ ඉපදිලා බොහොම දුක් විඳා. පස්සේ මනුස්ස ලෝකෙ ඉපදිලා තවත් බොහෝ අකුසල් වලට මුණ දෙමින් කරදර වලට මුණ දුන්නා. අම්මා තාත්තා නැසලා නැවතත් සංසාරේ හරියට දුක් විඳා. එහෙනම් මේක තමයි මේ දසවස්තුක සම්මා දිට්ඨිය. ආන් ඒ නිසා හරියටම සම්මා දිට්ඨික වෙන්න අපි මනාව ප්‍රාර්ථනා කරලම තියෙන්න ඕනේ. සම්මා දිට්ඨික වන්නෙම්වා කියන පැතුම වටිනවා. එහෙමනම් අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි මෙතනින් අද දේශනාව නිමා කරනවා. මේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් කෙරෙන දේශනා මාලාවේ 9 වෙනි ධර්ම දේශනාව. සම්මා දිට්ඨික වීම විශේෂයෙන් ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිර ජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ